අද අපි ඔයගොල්ලන්ට ගෙනෙන්න ලබන්නේ තරංග විභාග වල එන සංඛ්‍යා ජාල පිළිබඳ ගැටලු විසඳන්නේ කොහොමද කියන එක පැහැදිලි කරන වීඩියෝ එකක්. මෑත කාලිනව පැවතු තරංග විභාග වල නිතර නිතර අසන ලද ප්‍රශ්නයක් තමයි මේ සංඛ්‍යා ජාල පිළිබඳ ගැටලුව. ඒ නිසා ඔයගොල්ලෝ මේ සංඛ්‍යා ජාල ගැටලුව විසඳන්නේ කොහොමද කියන පිළිබඳ මූලික අවබෝධයක් තියා ගැනීම ඉදිරියේ පැවැත්වෙන තරංග විභාග සඳහා ප්‍රයෝජනවත් වෙයි. මේ ගානේ A B C D E කියන ස්ථාන සඳහා අදාළ වන සංඛ්‍යා අපිට දීලා නැහැ. ගානේ අපෙන් අහන්නේ මේ A B C D E කියන ස්ථාන වලට අදාළ සංඛ්‍යාව සොයන්න කියලා. එහෙනම් අපි මේ වගේ ගැටලුවක් විසඳද්දී මේ සංඛ්‍යා ජාලය තුල තියෙන සංඛ්‍යා රටා හඳුනා ගන්න ඕනේ. එහෙම හඳුනා ගත්තොත් තමයි අපිට මේ ගැටලුව විසඳන්න පුළුවන් වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් මේ වගේ සංඛ්‍යා ජාලයකදී සංඛ්‍යාවල රටා එන්න පුළුවන් ක්‍රමයක් තමයි මේකේ තියෙන සිරස් අතර තියෙන තීරු දිගේ සංඛ්‍යා රටාවක් තියෙන්න පුළුවන්. සිරස් අතර යම් කිසි රටාවක් තියෙනවද කියලා අපි බලන්න ඕනේ. ඒ වගේම මෙවැනි සංඛ්‍යා ජාලවල තිරස් අතර යම් කිසි සංඛ්‍යා රටාවක් තියෙන්න පුළුවන්. අපි බලන්න ඕනේ එතකොට ඒ වගේ තිරස් අතර තියෙන සංඛ්‍යාවල යම් කිසි රටාවක් තියෙනවද කියලා. ඒ වගේම මේ එහෙමත් ඒ වගේම මේ තිරස් සිරස් අතර නැත්නම් මේක ඇල අතර තියෙන මේ තීරු දිගේ යම් කිසි රටාවක් තියෙනවද කියලා අපි හොයාගන්න ඕනේ. ඔයගලන්ට පේනවා ඇති මෙතන තියෙන ඒ කොටුව මේ ඇල අතර කොටුව එතන අපිට අපි නොදන්න සංඛ්‍යාවක් තියෙන්නේ. ඉතින් අපිට එතන රටාවක් තියෙනවද කියලා දැනට හිතාගන්න බෑ. ඒ කොටු දෙකේ ගුණිතය ගත්තාම එක වැඩි කිරීම එක එනවා එක වැඩි කිරීම එක. එතකොට එක වැඩි කිරීම කියන්නේ උත්තරේ එකයි. කොටු තුන දිහා අපි ඊට පස්සේ ඊළඟට හරස් අතර තියෙන කොටු තුන බැලුවාම එතනත් නොදන්න පදයක් තියෙනවා B කියන එක. එතකොට අපිටත් මේ සංඛ්‍යා රටාව එතන දැන සංඛ්‍යා රටා හිතා ගන්න බෑ. මොකද අපි B දන්නේ නැති හින්දා අපි ඊළඟ හරස් රේඛාව දිගේ බැලුවාම එතන එනවා එක වැඩි කිරීම තුන. එතකොට මේක සුළු කළාම අපිට එන උත්තරේ 9යි. හරි අපි ඒක සඳහන් කරගමු එතන. ඊට පස්සේ මේ හරියට මැද තියෙන රේඛාව දිගේ තියෙන එකේ බැලුවම එතනත් නොදන්න පදයක් තියෙනවා C. ඉතින් අපිට එතනට එන සංඛ්‍යාවක් තාම හිතා ගන්න බෑ. අපි ඊළඟ හරස් රේඛාව දිගේ ගියොත් එහෙම එතන එනවා පහ වැඩි කිරීම එක. එතන මේක සුළු කළොත් උත්තරය ලා 5 25 25 25 25 25 25 25 25 25. හරි ඊළඟ හරස් රේඛාව දිගේ බැලුවහම එතනත් අපි නොදන්න පදයක් තියෙනවා E. ඔබට අපිට ඒකත් දැන් හොයාගන්න බෑ. හරි අපි ඊළඟ හරස් රේඛාවට යන් එතන තියෙන 7 වැඩි කිරීම 7 4 7 49. හරි එතකොට අපි දැන් 49. ඊට පස්සේ අපිට දැන් ඉතුරු වෙලා තියෙන අපි මෙතන D කියන එක අපි දන්නේත් නැහැ. එතනත් අපිට හොයන්න බෑ. මොකද D කියන එක දන්නේත් නැහැ. මුලින් සඳහන් කරපු A කියන එකත් අපි දන්නේ නැහැ. ඒ දෙක අපි දැන් හොයන්න ඕනේ. හරි අපි දැන් මේ වගේ හරස් අතර තියෙන සංඛ්‍යා රටා හතරක් දැන් හොයාගෙන තියෙනවා. මේ සංඛ්‍යා රටාව දිහා බලන් ඉන්නකොට ඔයගලට යම්කිසි සම්බන්ධයක් පේනවා. මෙතන තියෙන්නේ වර්ග සංඛ්‍යා තියෙන්නේ. එතකොට අපිට දැන් මෙතන හොයාගන්න පුළුවන් උනේ සංඛ්‍යා හතරයි. ඉතුරු හරස් පෙළි වල අපි නොදන්න පද තියෙනවා. අපිට දැන් කෙටි හොයාගන්න බැරි වුණා. හරි අපි මේ හතර උපයෝගී කරගෙන මේ සංඛ්‍යා රටාව බලමු. එතකොට මේක අපි මේ වර්ග සංඛ්‍යා ටික සලකුණු කරගමු. එතකොට අපිට මේක තවදුරටත් මේකේ අපිට නොදන්න පද ටික හොයාගන්න පහසු වෙයි. හරි එතකොට මෙතන අපිට ආවේ මේ හරස් පෙළි අපිට ආවේ 1. එතකොට 1 කියන්නේ 1 වර්ගය තමයි 1 වෙන්නේ. හරි මෙතන හරස් පෙළි අපිට ආපු ගුණිතය ඇවිල්ලා 9. එතකොට 3 වර්ගය තමයි 9 වෙන්නේ. හරි එතකොට මේ පෙළි අපිට ආපු වර්ග සංඛ්‍යාව ඇවිල්ලා 25. 25 කියන්නේ 5 වර්ගයනේ. හරි එකත් හරි. එතකොට මෙතන පෙළි අපිට ආවේ 49. 49 කියන්නේ 7 වර්ගය. හරි ඔය ටික සංහන් කරගත්තා. දැන් ඔයගලන්ට පේනවා ඇති මෙතන. එතකොට මේ මුල්ම එක අපිට හොයාගන්න බෑ. මොකද අපි ඒ දන්නේ නැති හින්දා. එතකොට මෙතන එක වැඩි කිරීම එක 1යි. ඒ කියන්නේ 1 වර්ගය. ඊට පස්සේ ඊළඟට තියෙන පේළිය අපිට හොයාගන්න බෑ. මෙතන B නොදන්න එකක් තියෙන හින්දා. හරි එතන කිස්තනක් තියෙන්නේ. ඊළඟට තියෙන්නේ 9. ඒ කියන්නේ 3 වර්ගය. එතකොට ඔයගලන්ට පේනවා මෙතන 1 වර්ගය. ඊට පස්සේ එකක් කිස්තනක් තියෙනවා. ආයි 3 වර්ගය. ඊට
දත්තාවන් පස්සේ නොදන්න පදයක් තියෙනවා මෙතන කිස්තනක් ඊපස්සේ ආයි පහේ වර්ගයේ ඊපස්සේ ඊළඟ එක නොදන්න පදයක් තියෙනවා එතන කිස්තන ඊළඟ හතේ වර්ගයේ ඔයගලන්ට පේනවා මෙතන මේක පිළිවෙලකට යන මෙව එකක් ඒ කියන්නේ එක කිස්තනක් තුන කිස්තනක් පහ කිස්තනක් හත ඒකට අපිට මේක හිතා ගන්න පුළුවන් දැන් මෙතන යම්සි කතාවක් තියෙනවනේ අපි හිතා ගන්න පුළුවන් මෙතන දෙන්න ඕනේ අනිවාර්යෙන් එහෙනම් දෙකේ වර්ගයේ මේ ස්ථාන දෙකේ වර්ගය එහෙනම් මෙතනට කේ වර්ගය දෙකේ වර්ගය තුනේ වර්ගය එහෙනම් මෙතන දෙන්න ඕනේ හතරේ වර්ගය පහේ වර්ගය දින එහෙනම් මෙතන හයේ වර්ගය එන්න ඕනේ එතන හතේ වර්ගය එහෙනම් මෙතන අන්තිම එකට අටේ වර්ගය හරි හරි මෙතන එතකොට 1 2 3 කියලා නම් මෙතන බිඳුවයිනේ එතකොට බිඳුවයි එතකොට මෙතන සංඛ්‍යාවත් එහෙනම් බිඳුවයි හරි එතකොට මෙතන තියෙන දෙකේ වර්ගය කියන්නේ 4යිනේ නම් මෙතන දෙන්න ඕනේ 4 එතකොට මෙතන හතරේ වර්ගය කියන්නේ 16නේ නැත්නම් දෙන්න ඕනේ 16 පහේ වර්ගය 25යි ඊට පස්සේ හයේ වර්ගය නම් මෙතන දෙන්න ඕනේ හයේ වර්ගය 36යි හරි හතේ වර්ගය 43 මෙතන දැයිලා තියෙනවා එහෙනම් මෙතන දෙන්න ඕනේ අටේ වර්ගය 64යි හරි අපි දැන් මේ රටාවෙන් අපිට අවශ්‍ය කරන දේවල් ඉල් තියෙනවා. දැන් අපෙන් අහන්නේ A B C E D E කියන තැන් වලට එන්න ඕන සංඛ්‍යානේ. එහෙනම් අපිට දැන් මේ අපි හොයාගෙන තියෙනවානේ මූලික දැන් මේ සංඛ්‍යා රටාව අපි අඳුනාගත්තනේ මේ විදිහට. එහෙනම් මේ විදිහට මේ අඳුනාගත්ත සංඛ්‍යා රටාව උපයෝගී කරගෙන අපිට මේ දැන් මේ අපි එතන දීලා නැති සංඛ්‍යා ටික හොයාගන්න පුළුවන්. ඉස්සලම හොයන්න ඕනේ අපි ඇවිල්ලා A. එතකොට A නේ. එතන අපිට ආය වටිනකම් බිඳුවනේ. එතන A බිඳුවක් වෙන්න නම් අනිවාර්යෙන් A බිඳුවක් කියතුනේ. A සමානයි බිඳුවයි. හරි. එතකොට ඊළඟට අපිට හොයන්න තියෙන්නේ B. B එන්නේ මේ තියෙන සංඛ්‍යා රටාව ඔය එන කොටුත් එක්කනේ B එන්නේ. එතකොට එතන එක වැඩි කිරීමත් එක්ක මෙතන දැන් අපි දන්නවනේ මෙතන දැන් 4 මේ පැත්තේ එනවා ගුණිත වෙන්න ඕනේ 4 කියලා. එතකොට මෙතන 1 වැඩි කිරීම 2. එතකොට 4නේ අපිට එන්න ඕනේ. එතකොට 2 2කින් වැඩි වුණොත් තමයි 4ක් එන්නේ. එතකොට B අනිවාර්යෙන් 2ක් වෙන්න ඕනේ. එතකොට B සමානයි 2. හරි. ඊළඟට අපිට හොයන්න ඕනේ C. C සමානයි. එතකොට C එන්නේ මේ තියෙන පේළිය දිගේ. එතකොට මෙතන C මෙතන මේ පේළිය දිගේ තියෙන සංඛ්‍යාවල ගුණිතේ 16ක් එන්න ඕනේ. අපි මේ තියෙන සංඛ්‍යා ටික ගුණ කරගමු. එතකොට 2 වැඩි කිරීම 2 4යි. 4 වැඩි කිරීම 2 8යි. අපි දන්නේ සී තියාගමු. 8 වරක් 2 මෙතන අන්තිමට දීම 8 වරක් 2 16යි. හරි. අපි එන්න ඕන උත්තර 16යිනේ. එහෙනම් මෙතන අපි දැන් C වලට වටිනාකම ගුණ කරේ නැහැනේ. එහෙනම් අනිවාර්යෙන් C ඇවිල්ලා 1ක් වෙන්න ඕනේ. මොකද අපිට උත්තරේ දැන්ට 16ක් ඇවිල්ලා තියෙනවා. 16කින් ඇඩුනොත් තමයි 16ක් එන්නේ. එහෙනම් අපේ පිළිතුර C 1යි. D ඇවිල්ලා මෙතන ඔයගලන්ට පේන අපිට දීලා තියෙනවා 64යි කියලා. එතකොට මෙතන එක කොටුවක් ගුණ වෙන්න නැහැ. එනනම් මේ කොටුව අනිවාර්යෙන් 64යි කියලා. D සමානයි 64යි වෙන්න ඕනේ. හරි. ඊළඟට අපිට හොයන්න ඕනේ E. E සමානයි අපිට E එන්නේ මේ කොට තුනනේ. හරි. ඒ කියන්නේ 6 වැඩි කිරීම 2 වැඩි කිරීම E අපි දන්නේ නැහැනේ. එතකොට අපිට එතන එන්න සම්පූර්ණ වෙන්න 36යි. 36 එතකොට 6 වැඩි කිරීම 2 12 12 36 12 බෙදුවම 3යි. එතකොට එනං අනිවාර්යෙන් 3ක් වෙන්න ඕනේ. අපි හිතන ඕගොල්ලන්ට මේ ගාන විසඳන ආකාරය පැහැදිලි වෙන්න ඇති කියලා. තරංග විභාගවලදී මේ වගේ සංඛ්‍යා ජාල රටා આવොත් එහෙම ඕගොල්ලෝ බලන්න හරහස් අතට සිරස් අතට තිරස් අතට ඒ වගේම හරස් අතට තියෙන කොටු වල යම් කිසි සංඛ්‍යාවල සම්බන්ධයක් තියෙනවද යම් කිසි කතාවක් තියෙනවද කියලා හොයාගන්න මේ වගේ ගැටලුව පස්සේ විසඳ ගන්න පුළුවන්. ඉදිරියේදී අපි තවත් සංඛ්‍යා ජාල සම්බන්ධ ගැටලුවක් සමග සම්බන්ධ වෙමු. ඔයගොල්ලෝ අපගේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් GK Fix YouTube channel එක දැම්ම subscribe කරන්න. අපිට like කරන්න, comment කරන්න, යාළුවන් අතර video share කරගන්න. එහෙනම් ඔබට ජය.